මෙන්න තියෙනවා ඔයාලගේ ෆෝන් එකට ලැබෙන මැසේජ් එක මේ මැසේජ් එක ක්ලික් කරපු ගමන් ඔයාලට පුළුවන් කෙලින්ම එක්සෑම්පල් එකේ පේපර් එක ළඟට යන්න. ඔන්න එක්සෑම්පල් එකේ පේපර් එක ළඟට ගියාම මේක මොකෙන්ද මෙයාව ක්ලික් කරා කියලා හිතන්න. ක්ලික් කරන් පස්සේ මෙන්න ගියාගොතේ එක්සෑම්පල් එක දිහා දැනගන්න. දැන් මෙන්න ඔයාලට එන පේජ් එක මේක තමයි ඕපන් වෙන්නේ. හොඳද? මෙතන තියෙනවා ඔන්ලයින් ඔයාලගේ තුන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව කඩේම කියලා තියෙයි පුතේ. ඊට පස්සේ ආයතනේ නම් තියෙයි. මෙන්න මෙයා තමයි වැඩගත්. මෙතන වැඩගත් කෙනා නම් පුතේ මෙයා. කවුද මෙමෙ කියන්නේ කියලා. ඔයාලට පැහැදිලිව පේනව නේද? විභාග අංකය. right? මේ තියෙන්නේ විභාග අංකය නේද? ඔව්. ඒ තියෙන විභාග අංකය ඔයාලා බලන්න එතන මෙයාන ඔයාලට පැහැදිලිව පේනවා. මෙන්න තියෙනවා පුතේ විභාග අංකය කියලා. ඒ විභාග අංකය කියන දැන ඔයාලට තියෙනවා මෙතනින් වරහන් ඇතුලේ දාලා ඔබගේ දුරකථන අංකය. ඔබගේ දුරකථන අංකය කියුවාම පුතේ ඔයාලගේ තියෙන WhatsApp වැඩ කරන mobile phone number එක තමයි එන්න කරන්න කියන්නේ. ඒක ඇතුළත් කරන්න කියන්නේ. එතකොට ඔයාලා මේ විභාග අංකය ඇතුළත් කරද්දී බිංදුවක් ඇතුළත්ව ඉලක්කම් 10කින් යුත් දුරකථන අංකය ඇතුළත් කරන්න ඕනේ. බිංදුව ඇතුළත්. වැරදිලා හරි මේ බිංදුව වෙනුවට ඔයාලා O කියලා type කරොත් ඔයාලගේ result එක ඔයාලට ගන්න වෙන්නේ නැහැ. ඒක වැරදීමකින් වෙන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව බිංදුව type කරන්න. ඔන්න බිංදුව ටයිප් කරා 7 7 2 2 කියලා ටයිප් කරලා ඔබ ඉඳ තියලා අනිත් 9 ටයිප් කරනවා. ආ එහෙම කරන්නේ නැත්නම් ඒකත් වැරදි. බිංදුවයි 7 7 කියලා ඉඩක්කන්න ලියන්න කියලා අර 9ම ඈටින් ලියනවා. ආ එහෙම ලියුවොත් පුතේ ඒත් ඔයාලගේ ප්‍රතිඵලය නම් ගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා ගත්ත ලකුණු අර බලා ගන්න බෑ. ඒ හින්දා මතක ඇතුව ඔයාලා මේ සංඛ්‍යා කියන්නේ පුතේ එක ළඟ ඒ කියන්නේ ස්පේස් අපි කියන්නේ ඉඳ තියන්නේ නැතුව ළඟින් ළඟින් ටයිප් කරගෙන යන්න ඕන 9 5 බිංදුව ඔය විදිහට ඉලක්කම් කියනකම් ලියාගෙන යන්න ඕනේ. පැහැදිලි ඇති නේද? ඔය තමයි පුතේ ඔයාලා විභාග අංකය ඇතුළත් කරන විදිය. එතකොට ඔයාගේ විභාග අංකය කියලා කියන්නේ ඔයාගේ දුරකථන අංකය. තව දෙයක් මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිත් දැනගෙනවනේ. ඒකටත් පුතේ මේ ඇතුළත් කරන අංකයම ඇතුළත් කරන්න වෙන අංකයක් ලැබුණොත් ඔයාලට ඒ ප්‍රතිඵල බලා ගන්න වෙන්නේ නැහැ. එකම අංකය ප්‍රශ්න පත්‍ර දෙකටම විභාග අංකයේ ලෙස ඔයාලා ඇතුළත් කරේ ඉතින්. ඔන්න ඒ කතාව පැහැදිලි. ඔන්න විභාග අංකය ඔහොම ඇතුළත් කරා පුතේ. විභාග අංකය ඇතුළත් කරයි පස්සේ ඔයාලට මෙතන පහලින් තියෙනවා පුතේ next කියලා බටන් එකක්. ඒ next කියන බටන් එක ටච් කරපුවාම ඔන්න යනවා අපේ ඊළඟ page එකට. right. ඔන්න එනවා මෙන්න මේ විදිහට පුතේ ප්‍රශ්න පත්‍රය. මේක නම් බුද්ධ ධර්මයේ ඔයාලට අපි දුන් පරිසරය කියලා. එහෙම නැත්නම් තුන ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩේින් විභාගය පළමු කොටස ඔන්න තියෙයි. තුන ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩේින් විභාගය පළමු කොටස. උදේ පැහැදිලිව මෙන්න මේ විදිහට ප්‍රශ්නේ තියෙයි. මොකද ප්‍රශ්නාංකයක කියලා මෙන්න මෙහෙම පැහැදිලිව ප්‍රශ්නයක් තියෙයි. මෙතන නම් මේ කියන්නේ ගණිතයේ ප්‍රශ්නයක්. ඔය විදිහට ප්‍රශ්නේ තියෙයි උදේ ප්‍රශ්නයට යටින් මෙන්න මේ විදිහට පිළිතුරු ටික තියෙයි. දැන් මේක නම් 1 2 3 4 5 කියලා අපි ටයිප් කරලා තියෙන්නේ. ඔය පිළිතුරු ටික තියෙනවා. එතකොට මුතේ ඔයාලා කරන්න ඕනේ මෙතන මේ පිළිතුරු වලින් නිවැරදි පිළිතුර. හොඳද? ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙනවා ආ පිළිතුරු ටික තියෙනවා. එතකොට ඔයාලා නිවැරදි පිළිතුර තෝරන්න ඕන. අපි හිතමුකෝ මේක මෙන්න මෙහෙම. නැත්නම් ඔයාලට චුට්ටක් කල් පැත්තේ ඉන්න පුළුවන්. උඩින් තියෙනවා මුතේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. හොඳද? අපි ඔයාලා හිතන්න 5 එකතු කිරීම 3 සමානයි 30ක් තියෙනවා. හරි? ඔන්න පිළිතුරු ටික තියෙනවා. 1 7 කියලා තියෙනවා. දෙවෙනියට කියනවා පුතේ 4 කියලා. තුන්වෙනිය කියලා ටයිප් කරලා කියනවා පිටිතමු 8 කියලා. හතරවෙනිය කියලා එක්කෙනෙක් කියනවා පුතේ එයාට කියනවා පිටිතමු 10 කියලා. පස්වෙනිය කියලා එකක් තියෙනවා එයාට කියනවා 9 කියලා හිතනවා. දැන් ඔන්න පිළිතුරු පහක් දීලා තියෙනවා. මේ පිළිතුරු පහෙන් ගැළපෙන පිළිතුරු වල තෝරන්න ඕනේ. පහ එකතු කිරීම 3 සමානයි. හා ඔයාලා කියන්න බලන්න පිටුනේ. පාඩමක් වගේ කරන්නේ 1ද හරි 2ද හරි 3ද හරි 4ද හරි 5ද හරි ඕකනේ 5 3ක් එකතු කරගුවාම 8යි මේ 8 කියන්නේ 3 වෙනියගේ එහෙනම් මම මෙන්න මේ පළවෙනියද දෙවෙනියද 3 වෙනියද කියන එක කියලා උඩ ටච් කරන්න දී මම පාඩ කරාට ඔයාලා පාඩ කරන්න යන්නේ එහෙම බෑ ෆෝන් එකේ හිලක්වත් හිටලේ අය අර අපි චුටි කාලේ චිත්‍ර අඳිනකොට මතකද ඔයාලත් අඳින්නේ මරණ තාමර වෙප්පි ඒසරේ මරණ මොකද පිපි 4 5ක් එන ඕම අහසක් බලන්න ඕනේ ඒ වගේ ෆෝන් එකේ හොම කරන්න මෙහෙම ටච් කරන බව පුතේ ආව සිලෙක්ට් වෙයි අන්න ඒ විදිහට පිළිතුරු තෝරන්න තියෙන්නේ හරි පිළිතුරු ටික තේරුවයි පස්සේ
ඔයාලට පුළුවන් එන මෙහෙම පිළිතුරු ටික තියෙනවා ඊපස්සේ මුගේ පල්ලෙහාම තියෙනවා ප්‍රශ්න හෙටෙදි 40ක් තියෙනවා හරි ප්‍රශ්න 40ටම පිළිතුරු තෝරන්න ඕනේ එක ටිකට ඔයාලා පොඩ්ඩක් ඒ වෙලාවෙදි කල්පනාවෙන් ඉන්න දුරකටේට කෝල්ස් එහෙම ආවට නම් ප්‍රශ්නයක් නෑ මුති ආවොත් ඔයාලට වදයක් ඒ හින්දා කෝල් කියන්න බෑ ඒක අපි කොහොමද කියන්නේ ෆෝන් එකේ කෝල් එකක් එනවා නම් තමයි කියන්නේ නෑ කරන්න දෙයක් නෑ ඒක නත් අවධානයෙන් ඉන්න පුළුවන් නම් අම්මට හරි අප්පච්චිට හරි යාළුවෝ හැම කෝල් කරනවා නම් ටිකක් ඒ වෙලාවෙ ගන්න එපා කියලා තියෙනවා හොඳයි ගත්ත ප්‍රශ්නයක් නෑ පේපර් එක නැතිවෙන්නේ නෑ පේපර් එක තියෙනවා ප්‍රශ්න 40ම පුතේ කල්පනා කරලා හොඳට කියවන්න කාලය දීලා තියෙන ඔයාලට පැයයි නේද පැයකට ප්‍රශ්න 40ක් මූ කියලා හිතයි දන්නේ අනේ නෑ ලේසි ප්‍රශ්න ටිකක් තියෙන පුතේ ඔයාලා බය නැතුව පිළිතුරු තෝරන්න පිළිතුරු ටික හොඳට තෝරලා ඉවරනයි පස්සේ නැවත කාලය තියෙනවනේ ඒ කියන්නේ පහට පටන් ගත්තොත් පුතේ 6 වෙනකන් තියෙනවනේ 5යි 45 වෙනකොට ඔයාලා ඉවරයි කියන්නේ හදිස්සි වෙලා සබ්මිට් කරන්න යන්න එපා ඔයාලා ආපහු උඩට ගිහලා බලන්න එක ප්‍රශ්නයක් හරි මග හැරුණාද කියලා හොඳට බලලා නැවතත් තමන්ගේ පිළිතුරු ස්ථීර කරගෙන පුතේ මෙන්න මේ බටන් එක ටච් කරන්න සබ්මිට් කියන බටන් එක ඔයාලා ටච් කරපුවාම මෙන්න මේ විදිහේ ඔයාලට මැසේජ් එකක් එයි පුතේ ශිෂ්‍යත්ව පෙරහුරු පරීක්ෂණයේ අංකයට ඔබගේ ප්‍රතිචාරය රෙකෝඩ් කරගන්නා ලදී නැත්නම් අප වෙත ලැබුණා කියලා මැසේජ් එකක් තියෙනවා හරි ඔබගේ ප්‍රතිචාරය අප වෙත ලැබුණා බොහෝම ස්තුතියි කියලා හරි මැසේජ් එකක් තියෙනවා හරි නේද ඔන්නකමයි පිළිතුරු ලියන්නේ පහසු වැඩ හැබැයි මුදී මේක පහසු වුණාට අපිට එන කරදර නෙවට කියන්නේ සමහර දරුවෝ මැසේජ් මේ අපි වෙන පේපර් එක ඕපන් කරනවා අනේ පේපර් එක ඕපන් වෙන්නේ නැහැ ඕම් බලන්නක වෙනදේ පේපර් එක ඕපන් කරපු ගමන් මුදී මෙන්න මේ විදියට ආවොත් මොකද අපි කරන්නේ ඔන්න ඔයාලා පේපර් එක ඕපන් කරගත්තා අර දීපු ලින්ක් එකෙන් අනේ මෙන්න මෙහෙම මැසේජ් එකක් ආවා දැන් මොකද කරන්නේ බලන්න ඔන්න අපි දැන් ඉන්නේ මැසේජ් එක අපි එව්ව පේපර් එක පුතාල ඕපන් කරගන්න බෑ මෙන්න මෙහෙම මැසේජ් එකක් ඇවිත් තියෙනවා හොඳට බලන්න පුරන්න කියලා මේ දිනුනේ පුරන්න මේ දින ස්ට්‍රෝම් එක පුරන්න හරි ඔහොම එකක් ආවද කියලා ඔයාලා බය වෙන්න එපා ඔතනදී ඔයාලා කරන්න ඕන දෙයක් තියෙනවා මෙහෙම එකක් ආවද කියලා ඔයාලා නෙමෙයි කරන්න ඕනේ ඔයාලගේ අම්මා හෝ අප්පච්චි හෝ අයියා හෝ අක්කා හෝ ඔයාලගේ දුරකථනයට අදාළව ඔයාලගේ Play Store කියලා එකක් තියෙනවනේ පුතේ Google app එක සාමාන්‍ය Android phone එකේ Play Store කියලා එකක් තියෙනවා නේද ඒක ඇදී අපි Google account එකක් තියෙනවා අපිට තියෙනවා Google account එක අපි ඒකේ ලොකුම තමයි අපිට Play Store එකෙන් download කරගන්න දෙන්නේ application එක නේද මෙතන මුදේ ඔයාලා download කරගන්නදී නැත්තම් කොහොමද මේලා Zoom ඉන්නේ අපිත් එක්ක නේද ඔයාලා අපි Zoom එකට තාක්ෂණයෝසේ සම්බන්ධ වෙනවා කියන්නේ ඔයාලා Zoom download කර download කරා කියන ඔයාලා Gmail එකක් තියෙනවා ඔයාලා log වෙලා ඉන්න හැබැයි සමහර විට ඒකෙන් log out වෙලා ගියන්න පුළුවන් ඒ කියන්නේ අයින් වෙලා ඉන්න පුළුවන් සාමාන්‍ය වෙන දෙයක් අපි මුදේ සාමාන්‍ය ළමයි 20000 කට විතර ඔන්ලයින් එක්සෑම් කියලා එක විතර. ඔයාලා තමයි ආරම්භ කණ්ඩායම අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ සැරේදී ලොකු ටීම් එකක් එක්ක ඔයාලා වැඩේ කරන්න යනවා. අපි අලුතෙන් මෙතන ඔසර පටන් ගන්නදී. ඒතකොට මුදේ 20000න් සාමාන්‍ය ළමයි 40ක් 50ක්වත් අපිට කෝල් දෙනවා සර් බෑ බෑ මේ පේපර් එක කරන්න බැහැ කියලා. ඒ වෙලාවේදී අපිත් අසරණයි අපි කලින්ම කියන්නේ ඒකයි මුදේ පැහැදිලි කරලා කියන්නේ මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා නම් ඔයාලා ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන ටයිප් කරන්න ඕන. අපි මෙතන ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරා කියන්නම්. මෙතන මෙහෙම ඔයාලා තක්කාරියක් තියෙනවා නේද මුදී? ඔන්න අපි හිතමුකෝ ඔන්න මම මගේ තියෙන මේල් එකක් ටයිප් කරා. බොරු එකක් නේද? හරිද? අන්නකම ටයිප් කරා. ඔන්න මගේ ඇත්ත මේ ඔයාලා ඇත්ත මේල් එක ටයිප් කරා. මේ මගේ ඇත්ත මේල් එක ටයිප් කරා. හරි? එහෙම හිතා ගන්න. ඔය හිතලා එකක් ටයිප් කරේ. ඔයාලා ඇත්ත මේල් එක ටයිප් කරා. මේක ඔයාලට කරන්න බෑ. පැහැදිලිවම දෙමෝ කියන දෙන්න. මේල් එක ටයිප් කරලා ඊට පස්සේ මීළඟ කීරිය ක්ලික් කරපුවාම ඔයාලට එයි right මෙන්න මෙතනින් ඒකේ password එක ටයිප් කරන්න ඕනේ නැත්නම් මුරපදය ඒකක් දෙමුවුද දැනන් ඉන්න ඕනේ දැන් ඔයාලා ඉතින් මේව දන්නේ නැත්නම් කියලා ඉතින් ඇත්තටම මුරපදය මතක නැත්නම් එහෙම උනොත් පුතේ පොඩි ප්‍රශ්නයක් වෙනවා තමයි ඒකට හොඳම දේ ඔයාලා අද දිනේදීම මේක වැඩ කරනවද නැද්ද කියලා බලලා මේකේ ප්‍රශ්න ටික නිරාකරණය කරනවා ගැටලුවක් නැහැ දැන්ම නිරාකරණය කරන්න අද මොකද අදම निराකරණය කරගන්න අපි ඔයාලට ඒක චෙක් කරලා බලන්න හොඳ අවස්ථාවක් දෙනවා අද රාත්‍රී 7ට අද රාත්‍රී 7ට සමේ මේක විභාගයක් නෙමෙයි මේ ඔයාලට අපි වෙන ප්‍රශ්න පත්‍රය ඔයාලගේ දුරකථනයේ වැඩ කරනවා එහෙම නැත්නම් ඒක රන් වෙනවා කියලා බලන්න අපි චූටි පේපර් එක පේපර් එකක් තිබුණා ඒක ඔයාලගේ නම වගේ අහන්න එහෙම නැත්නම් එකයි එකයි කීයද කියලා අහන්න ඒ වගේ වැරේ කියලා අකුරු ගන්න නැහැ හොඳද නිකන් එකක් කියනවා ඒක වැඩ කරනවාද කියලා බලන්න
ඒක අරගෙන දුරකටනේ දුව ස්මාර්ට් ඩිවයිස් එකක් ගෙනියලා එකක් දේවන්නේ එකක් දේවා ඒක වැඩ කරනවද කියලා බලන්න මුදී අපි ඒවනවා ඒක වල චෙක් කරලා බලන්න ඒක ඕපන් කරලා බලමු එතකොට ප්‍රශ්න නැහැ නේද ඒකත් ඔයාලා බලන්න ඒක බලන්න තමයි අපි අද හවස හතට ඔයාලා දෙනවා ඔන්න ඒක බැලුවයින් පස්සේ ඔයාලගේ එක වැඩ කරොත් ඉතින් කියන්නේ අපි ඒවන එක්සෑම් එකක් වගේ වරයි චුටි ප්‍රශ්න පත්‍රය ඔයාලගේ දුරකටනේ එක නිවැරදිව ක්‍රියා කරොත් ඒක ඔයාලට බය නැතුව හිත දින විභාගෙ මුළු දෙන්න පුළුවන් හරි ඔන්න ඔය ටික තමයි තියෙන්නේ හැබැයි ඔව් දැන් ඔයාලට ඔයාලා එවනකොට ඒ කියන්නේ ඔයාලා පේපර් වල බිඳු ලියනවානේ අපි සිය ලියනවා නම අපි පහුගිය දවස් කීයේදී පහවස්ස ශිෂ්‍යත්ව මේසරේ සහභාගී වෙන දරුවන්ගේ විභාගයක් මොකද ඒකෙදි පළවෙනි එක්සැම්පල් එක ළමයි 6800 ගණනක් සහභාගී වුණා පුතේ ගොඩක් දක්ෂයෝ ඔයාලා හිතයි ඔන්ලයින් තාක්ෂණයේ එච්චර සාර්ථක නැහැ කියලා අතිසාර්ථක විභාගයක් පැවැත්වුවේ වැඩිම ලකුණු 191 ඔන්න අපි චුටි දෙයක් ඔයාලා පෙන්නන්නේ ඒ විභාගෙදි පුතේ ඔයාලා ලියන ප්‍රශ්න පත්‍ර ඔයාලා ලියලා පිළිතුරු ලියලා සබ්මිට් කරනවනේ එවනවනේ ඔන්න බලන්න මේ එවන විදිය එනකොට අපිට නිශ්චය විදිය චුට්ටක් බලන්න මේ තියෙන ඔයාලා එවන ප්‍රශ්න පත්‍ර අපිට පෙන්නන විදිය වෙන වෙනම ඔයාලා පෙන්නන බලන්න මේ තියෙන්නේ 2277යි ඔන්න බලන්න පුතේ 2280යි අපලාර්ථකයෙන්ම තුනක් එළියට දින මෙන්න මෙන්න ඔයාලට අපිට ලැබෙන ප්‍රතිචාරනේ දින විභාගය ආරම්භ වී ඉතු 40ක් දීලා පුතේ ඔන්න මේ ඉතු 40කින් ඔය ලැබෙන ප්‍රතිචාර තමයි ඔය ටයිප් වීගෙන යන්නේ ඔන්න 2287යි අය අන්න ඔය විදිහ තමයි දැන් කලින් දැන් ඔය මේතු 40කින් පැයකමාරක් තිබ්බ පේපර් එකේ ඒ වෙනකොට 2500ක් ලං කරලා ගියේ ඉවරයි මම නම් කියන්නේ එහෙම හදිස්සි වෙන්න ඕනේ නැහැ අපරිම කාලයෙන් ප්‍රයෝජන ගන්න ඕන අපි දෙන්න ඔයාලට කොහොමද ඒක ඔයාලා ලියන ඔයාලා ලියලා අපිට සබ්මිට් කරනකොට අපිට ලැබෙන විදිය මොකද දැන් බය වෙන්න එපා සතරින් ලියන්න ඕන විභාගයක් මේ තියෙන්නේ මොකද මේක තරගකාරී විභාගයක් නෙමෙයි තරඟ විභාග කියන එකක් නෙමෙයි මේක තරඟ විභාගයක් නෙමෙයි අපිව තක්සේරු කර ගැනීම සඳහා තක්සේරු කරන රැඳවිලිලා ඒ වන්නේ ඒක ගන්න ගන්නවා අදහසක් නේද ඒ අපි දාලා දෙනවා තුන ශ්‍රේණියේ ශිෂ්‍යක කඩේ විභාගය ඇත්තම නිපුණතා මට්ටම් ඇගලීම එහෙම නැත්නම් තක්සේරු කරන්නේ ඔයාලගේ ඉස්කෝලේ තියෙන නේද තක්සේරු කරන කියලා අන්න ඒ වගේ චුටි වැඩසටහන සතුටින් ලියන්න සතුටින් මුණ දෙන්න ඔයාලට සුබමතම ගණිතයේ සර විදියට හොඳට කියන්නේ හොඳ කියන්නේ සාමාන්‍ය නෙමෙයි අපි දක්ෂ විදිහට කියලා හොඳ ප්‍රතිඵලයක් ගන්න අපි පුංචි පැටව හැමෝටම දැකලවත් නැති අපි ඉන්න පුංචි පැටව හැමෝටම හැකියාව ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.